ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේදී එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 24 දිනකු මියගොස් තිබෙනවා. පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංගිතානයේ සමාජිකයන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාර අතරතුර අදාළ පිරිස මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මියගිය අය අතර ළමුන් 6 දිනකු සහ සටන්කාමින් කිහිප දිනෙකුද වන බව වාර්තා වේ. පලස්තීනයේ සිට ඊශ්‍රායල වෙත රොකට් ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ඊශ්‍රායලයේ පලස්තීනයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටි එක්සත් රාජධානිය පලස්තීන තානාපති හුසම් සොම්ලට් පවසා ඇත්තේ ගාසා තීරයට ඊශ්‍රායලයේ දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් බවත් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානිය වැනි රටවල ඊශ්‍රායල හිතවාදී ප්‍රකාශ ඊශ්‍රායලයට ප්‍රහාර දිගටම කරගෙන යාමට කොළ එළියක් ලබා දෙන බවත් ඔහු පවසයි. ජාත්‍යන්තර නීතියට අනුව භූමියේ අයිතිය ඇත්තේ දැන් එහි සිටින ජනතාවට පමණි. තමන්ට තමන්ව සහ තම පවුල ආරක්ෂා කර ගැනීමට සහ තම භූමිය ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇත. එබැවින් ඊශ්‍රායලයේ ස්වයං ආරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිබඳ මේ මුළු කතාව එක්සත් රාජධානී ප්‍රකාශයන් සහ සමහර බටහිර රටවල් ප්‍රකාශයන්ට අනුව තමන්ව ආරක්ෂා කර ගැනීම හුදෙක් ඊශ්‍රායලයට එහි මිනිමරු ප්‍රතිපත්ති දිගටම කරගෙන යාමට එහි යුද අපරාධ දිගටම කරගෙන යාමට උදව්වක් වන බව පවසයි.